වට්සප් YouTube බොන්න චල්ලු බෝ එදත් තවත් අලුත් වීඩියෝ එකක් ඔයගලන් ගලගෙන ඉතින් අද ගොඩක් වෙනස් මාතෘකාවක් තමයි ඔයගලන්ට මම කතා කරන්නේ. ඉතින් මේක මගේ personal experience එකක් නිසා මට ඔයාලට කියන්න ඕනෙම කියලා හිතුණු දෙයක් තමයි අද මම ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මුලින්ම කියන්නේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් අපි subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද ඉස්සරහට ඔයාලට daily grooming videos, fitness videos, motivational videos, lifestyle videos හැම එකක්ම මේ channel එක හරහා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද මාතෘකාව ගැන කතා කරද්දී මම කතා කරන්නේ beer ගැන. ඉතින් beer ගිවිල්ල මට උනේ මොකද්ද කියලා දැනගන්න නම් වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි දැන් යන් වීඩියෝ එකට. ඉතින් ඔයාලා මගේ channel එක දිගටම රැඳිලා හිටියා නම් ඔයගලන්ට මතකයිද මම ඔයගලන්ට එක වීඩියෝ එකක් කරා beer වලින් කොණ්ඩ හේදුවොත් කොණ්ඩේ මොකද්ද වෙන්නේ කියන එක ගැන. එතනදී මම ඔයගලන්ට පැහැදිලිවම කිව්වා මම beer බොන්නේ නැහැ කියලා. ඉතින් මම ඊට පස්සේ ඊට මාස එකමාරකට දෙක විතර පස්සේ කරා පොඩි එක්ස්පෙරිමන්ට් එකක්. මේ beer වලයි hard liquor වලයි වෙනස කොහොමද කියලා අඳුරගන්න. ඇත්තරම beer වැඩිපුර ගන්නකොට කියන්නේ හැමදාම වගේ beer බොන්න ගත්තාට පස්සේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න ගත්තා. ඒක ඇත්තරම සිද්ධ වෙලා තින්නේ ඇයි කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට කියලා දෙන්නම්. මෙහෙමයි මම beer සාමාන්‍යයෙන් සතියකට දවස් 5ක් හැම සතියෙම එක දිගට මාස දෙකක් බිව්වා. එතකොට මම නොදැනුවත්වම මගේ බර කිලෝ 2කමාරකින් 3කින් විතර වැඩි වීමක් සිද්ධ වෙලා තිබ්බා. මට එතන මුලදිම තේරුන්නේ නැහැ මේ බිය නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒත් ඔයාලා මම ෆොටෝ එකක් දාන්නම් මගේ කලින් ඇබ්ස් තිබ්බ විදියයි දැන් බිය කන්සම්ප්ෂන් එක නිසා ඇබ්ස් දැන් තියෙන විදියයි මේ ඇඟ සම්පූර්ණයෙන්ම විකෘති වෙලාගේ තියෙන විදිය ඔයාලේ ෆොටෝ එකෙන් අඳුර ගන්න පුළුවන් කොච්චර හොඳට මගේ බොඩි ස්ට්‍රක්චර් එක තිබ්බද දැන් ඒ ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා. ඉතින් මේක ගොඩාක්ම භයානක දෙයක් කියලා පස්සේ නම් මට මම කරපු රිසර්ච් නිසා මට තේරුම් ගන්න පුළුවන් වුණේ ඇත්තටම බිය හાર્ඩ් ලිකර් වලට වඩා ගොඩාක් ඩේන්ජරස්. අපි හිතනවා බිය එකක් විතරක් බිව්වට ඒක ප්‍රශ්නයක් නෙමෙයි ලොකු ප්‍රශ්නයක් නෑ බිය එකක් විතරයි ගන්න ඩ්‍රින්ක් එකක් දාන්න ගමන් බිය එකක් විතරයි. ඉතින් ඒක තමයි හොඳ නැතිම දේ. හાર્ඩ් ලිකර් වලයි බිය වලයි වෙනස තියෙන්නේ හાર્ඩ් ලිකර් වල වාට සම්පූර්ණයෙන්ම ඇල්කොහොල් තමයි ගොඩක්ම ඒකේ තියෙන්නේ ඇල්කොහොල් ප්‍රතිශතය අපිට ප්‍රශ්නයක් විදිහට ඒක ගහලා තිනවා බ්‍රෑන්ඩ් එකකින් බ්‍රෑන්ඩ් එකට. ඉතින් ඒ අරුණම ඒකේ කාබ්ස් සෑහෙන්න අඩුයි කැලරිස් සෑහෙන්න අඩුයි. ඒක නිසා ඔයාගේ ශරීරයට ඒකෙන් වෙන අහිතකර වෙනත් බලපෑම් ගොඩක් අඩුයි. ඔයාගේ ලිවර් එක සෞත් වෙන්න පුළුවන් ඒ වගේ බලපෑම් තියෙන්න පුළුවන්. ඉතින් ඒව ගැන මම වැඩිදුර විස්තර කතා කරන්නේ නැහැ මේ වීඩියෝ එකේ. ඒ අරුණම බියර් ගත්තොත් එහෙම හાર્ඩ් ලිකර් වලට වඩා මේකේ කාබ්ස් ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් බියර් එකක ඔයාට ග්‍රෑම් 10ක් 15ක් අතර වගේ කාබ්ස් ප්‍රමාණයක් බියර් පයින්ට් එකක අන්තර්ගත වෙනවා ඕනම බියර් එක. ඊට වැඩි වෙන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා ඊට පොඩ්ඩක් අඩු වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේ කාබ්ස් ග්‍රෑම් 15ක් කියලා කියන්නේ සෑහෙන ලොකු ප්‍රමාණයක් සාමාන්‍ය බියර් පයින්ට් එකකට. ඒත් එක්කම කැලරීස් ගත්තොත් කැලරීස් උත් සෑහෙන වැඩි හાર્ඩ් ලිකර් වලට වඩා. ලිකර් වල කැලරීස් ප්‍රමාණය ගත්තොත් එහෙම හાર્ඩ් ලිකර් වල සාමාන්‍යයෙන් 67ක් 70ක් අතර ප්‍රමාණයක් වගේ තමයි හાર્ඩ් ලිකර් වල කැලරීස් තියෙන්නේ. ඉතින් බියර් එකක් ගත්තොත් එහෙම එක 150ක් විතර එක බියර් බොටල් එකක කැලරීස් 150ක් විතර ලොකු ප්‍රමාණයක් තියෙනවා. බියර් යූස් කරපු කෙනෙක් දන්නවා ඇති බියර් එකක් සාමාන්‍යයෙන් එක බොටල් එකකින් උත් වදින්නේ නැහැ. කියන්නේ අපිට ඕන ෆීලිං එක එන්නේ නැහැ. ඉතින් බියර් වල අපි බොන ප්‍රමාණය ගොඩාක් වැඩි. අර ලිකර් බොනකොට අපි එක ෂොට් එක පොඩි ෂොට් එකක් නේ ගන්නෙ. අරක එහෙම නෙමෙයි එක බොටල් එකක් බොන්න ඕනේ එක කෑන් එකක් බොන්න ඕනේ. ඒ වගේ ලොකු ප්‍රමාණයක් අපි ගත්තොත් තමයි අපිට ඒ අපි එක්ස්පෙක්ට් කරන ෆීලිං එක අපිට ලැබෙන්නේ. ඒක නිසා මේ බියර් වලින් ඇඟට ලැබෙන කැලරිස් ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒක මේ අපි කියන්නේ බියර් බෙලි කියලා බියර් බඩ කියලා කියන්නේ. බියර් බෙලිය කියන හේතුව තමයි මේ කැලරිස් ප්‍රමාණය වැඩි නිසා ඔයාගේ ඇඟ බල්ක් වෙන්න ගන්නවා. ඉතින් ඒ වගේම තමයි බියර් වල සුගර් අන්තර්ගත වෙනවා. මේ සුගර් කියන දේ ගොඩාක් නරක දෙයක් ඔයාගේ ශරීරයට. සුගර් වැඩි වුණොත් එහෙම අපි දන්නවා ෆැට් විදිහට ඒක ඩිපොසිට් වෙනවා. සුගර් ඕනේ ඇඟට මම කියන්නේ බින්දුවටම වහින්න ඕනේ කියලා ඒක හොඳ නැති දෙයක්. ඒත් සුගර් ඕනේ. ඒත් බිය වලින් ලැබෙන සුගර් අපි කෑමෝලින් ලැබෙන සුගර් වලට වඩා අමතර දෙයක්. ඒතර අපි බිය වලින් ගන්න ඒවා ෆැට් එක විදිහට ඩිපොසිට් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒක නිසා ඔයාගේ බඩ ඔයාගේ ශරීරයේ අනිකුත් ඇඟ වලත් ෆැට් එක විදිහට බිය නිසා සුගර් ඩිපොසිට් වෙන්න පුළුවන්. ඒකත් ගොඩාක් නරක දෙයක් ඔයා බොඩි එක ගැන හිතන කෙනෙක් නම්. කෙනෙක් හිතනවා නම් ඔයා ලිකර් ගන්න එක ඇල්කොහොල් නවත්තනවා ඒ බිය එකක් විතරක් ඉඳලා හිටලා බොනවා කියලා ඒක තමයි නරකම දේ. මට මේ කන්ක්ලූෂන් එක එතනට තමයි මට එන්න ඕන. ඔයා ලිකර් ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බිය කියන සබ්ස්ටිටියුට් එකට එන්න හදන්න එපා. ඒක ගොඩාක් නරක දේ. බියර් තමයි හොඳම නැත්තේ. ලිකර් ගන්න එක ප්‍රශ්නයක් නැහැ. ලිකර් අඩු කරන්න කියලා තමයි ඩොක්ටර් කෙනෙක් වුණත් ඔයාට
अड्वाइस थिंग वाला लिख वाले सब्डिट्यूट बीए कवदा यूज कर ओके गाइस मट वो धनवत कर गुडाक अगर मिसअंडरस्टैंडिंग नतिकर मे पर्सनल एक्सपीरियंस मम्मी वीडियो को अद्रपत करें गुडाक मिसअंडरस्टैंडिंग लिख वर्ल्ड बीए हों मे एत बीए वर्ल्ड लिख दशमे हाई मैं वोट में एक्सप्लेन कर तेरूंगा पुलवांगे मंगीतना ඉතින් අදට කතා කරන්න ඕනේ මෙච්චරයි මට ආයෙත් තව වීඩියෝකින් හම්බෙමු මගේ ඉන්ස්ටා ලින්ක් එක දාලා දෙනවා පල්ලෙහා මම ෆලෝ කරන්න FB ලින්ක් එක දාලා දෙනවා ඒකට ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අදට එනම් මම ගිහින් එන්න ගුඩ් බයි